मे महर बंधनागारे खेदवाचकेट गोदुरुनु संपत् पुष्पकुमार रेंदवियागे दरुवन मे कुडा दरुव दन्ने नेह ओउन्गे तात्ता सदहटम नोयन गमन गिहिन कियला ओउन हितन्ने तात्ता पितरतकट गिहिन कियलाई वैडिहिटिनुत ए दरुवन्ट तमंगे तात्ता मेरला कियला कियन्ने नेह एहेम किव्वत मे दरु तुन्देनाट मेरुना कियन्ने मोकक्द कियला वैटहिन वयस मट्टमकत् नेह संपत् पुष्पकुमारगे बिरिंद लसंती अपिट हितन्न देयक् कियनवा ඇය කියන්නේ සම්පත් ජාතික හැඳුනුම්පතක් තිබුණා නම් මේ දේ වෙන්නේ නැහැ කියලයි අපි සිජ්ජා රීඩන් වලින් මේව අනවසර ඉඩන්නේ අපිට අයිඩෙන්ටි එකක් අත්තේම අදලා දෙන්නේ නැහැ මගේ මහත්තයරත් අයිඩෙන්ටි එකක් නැහැ උපැන්න පුරවන්නත් ළමයිගේ ෆොටෝ සාතික තමයි ඉල්ලගෙන ගිහිල්ලා ගිහිල්ලා කියලා ඉල්ලගන්නේ ඉතින් මේ ගාමසේක මහත්තයලා ගමේ කට්ටිය මහත්තුරු ඇවිල්ලා මේ ගෙවල් කඩන්න කිව්වා අපිට යන්න කිව්වා අපිට යන්න තරක් නැති නිසා අපි මෙතන ඉන්නවා කියලා මේ පිරිමි ගොඩක් ගහට අයිඩෙන්ටි එකක් හදන්නේ නැහැ මගේ මිනිස්සුන්ටවත් අයිඩෙන්ටි එකක් හදන්නේ නැහැ රස්සාවක් කරන් කන්නේ නැහැ බස් වල සින්දු කියලා තමයි අපු මෙහෙම කන්න බොන දින ජීවත් කරේ මෙතන වෙන දෙයක් කරේ නැහැ අපිට අයිඩෙන්ටි එකක් හදලා මගේ මහත්තයට අයිඩෙන්ටි එකක් හදලා දීලා අපිට මොන හරි දෙයක් දුන්නා නම් අද ওই වගේ අකාලේ බන්ධනාගාරගත වෙන්න ඕනේ නැහැ මහ අවුරුදු 29 ක මිනිස්සෙට මොකද රස්සාවල් දැන්න තුනේ මේනේ කුලි වැඩ කරන්න ඕන වැඩක් දන්නවා ඉතින් අපිට මේ රටේ අයිඩෙන්ටි එකක් හදලා රස්සාවක් කරලා ජීවත් වෙන්න අයිතියක් කිසිම නැද්ද අඩුතරමේ ජීවත් වෙන අනිත් මිනිස්සු වගේ හොඳට කාලා බීලාවත් රස්සාවක් කරගෙන පවුල් පිටින් ඒ අයිතියවත් අපිට දුන්නේ නැහැ රජයෙන් ඒ තරමටම අපු අසරණ කරා අපිට යන්නේ නමක් ඇත්තරම නැත්තේ රජයෙන් කරපු මේ අසාධාරණ වැඩේ නිසා අද මහත්තයා මේ විදිහට මැරෙන්නේත් නැහැ රජයෙන් අයිඩෙන්ටි එකක් හදලා අපේ ළමයි ඉස්කෝලේ යන අපේ හරියාකාර පොඩි ඉඩම් කැලක් අපිට ඕනේ නැහැ ලොකු ගෙවල් මේ වගේ ලෑලි වලින් හරි අපි ගහ ගන්න ඉටකොළ හරි අටෝගන අපේ ළමයි එක ජීවත් වෙන මේ රේල් පාර කෝච්චිය යන නිතරම එහෙන් අර එහා පැත්තේ ඇල ඉති ළමයින්ට කිසිම ආරක්ෂාවක් නැහැ ළමයි ඉන්නෙත් මෙතනමයි දැයි කියලා ඉන්න තැනක් කොහේ හරි බින් කැලක් දීලා ඉන්න නම් අපි මෙතන ඉන්නේ නැහැ අපි මේ ළමයිට ගත්තාන් ගොඩට ගිහලා අපි දරුවෝ ගොන්නගෙන කරගෙන ඉන්න අපිට අපි ඉන්න තැනක් හරිය නැතුව රජයෙන්වත් අපි වාර ගන්න හොයලා බලපු නැති නිසා තමයි අද අපේ මල්ලි අවුරුදු 29 අපි ඔක්කොම මේ දරු තුන් දෙනෙක් අසරණ දරු තුන් දෙනෙක් අතර ගලා ගෑණියත් අතර ගලා ওই දෙයක් සිද්ධ වුණෙත් ඔහම යන්න ওই ගමන යන්න යට සිද්ධ වුණේ ඔත්ත වශයෙන්ම මේ මෙවැනි පුත්කලින් ගත්තාම මේ මේකට වග කිව යුතු කවුද ඇත්තටම රජයේ මොන වගේ විදියකටද වග කියන්න අවශ්‍ය ඒ කියන්නේ මේක පිටුපස රජයේ නිලධාරීන් කොපමණ ප්‍රමාණයක් ඉන්නවද විශේෂයෙන්ම මේ දැන් මේ මරුණ මේ පුද්ගලයා ඇත්තටම මේ මෙහෙම පුද්ගලයාට ජාතික හැඳුනුම්පතක්වත් නැහැ. එතකොට ඇත්තටම මේ දැන් අවුරුදු 29ක් අවුරුදු 29ක් ජීවත් වෙලා තියෙනවා. එතකොට අවුරුදු 18න් මේ පුද්ගලයා පරිණතභාවයට පත් වෙනවා. එතකොට දැන් අවුරුදු 16 දී තමයි හැඳුනුම්පත ලැබෙන්නේ. එතකොට දැන් මේ අවුරුදු 29ක් වෙනකන්වත් ජාතික හැඳුනුම්පතක් ලැබිලා නැහැ. ඒ කියන්නේ එයා ලංකාවේ පුරවැසියෙක් විදිහට අනන්‍යතාවයක් නැහැ. එතකොට එවැනි පුද්ගලයෙක්ව බන්ධනාගාරගත වීමකුත් සිදු වෙලා බන්ධනාගාරය තුළ විශේෂ ආරක්ෂාවක් විශේෂයෙන් ලැබෙන්න ඕනේ. විශේෂ අනන්‍යතාවයකුත් නැහැ. එවැනි පුද්ගලයෙක්ව මේ ආකාරයට බන්ධනාගාරය තුළ නීති විරෝධී විදිහට ඝාතනය සිදු වෙනවා. මොකද රජයේ ආරක්ෂාව යටතේ සිටි තමා මේ ඝාතනය සිදු වෙන්නේ. මේ එක්කෙනෙක් විතරයි මේ වගේ තව රාශියක් මේ රටේ ඉන්න පුළුවන්. එතකොට ඇයි මේ ජාතික හැඳුනුම්පතක්වත් නැතුව මෙහෙම මේ ජීවිත මෙහෙම පත් වෙන්නේ? එතකොට මේ රටේ ග්‍රාම සේවකවරු මේ සම්බන්ධයෙන් වග කිව යුතුයි නේද? ඇතැම් අය චන්දනාමලේකනේ නම තියෙනවා. එතකොට චන්දනාමලේකනේ නම තියෙනවා නම් එතකොට ඒ ඇයි එතකොට එවැනි කෙනෙක්ට ජාතික හැඳුනුම්පතක් ලබා දෙන්න බැරි මේ අදාළ නිලධාරීන්ට? එතකොට මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ පිරිස මෙතන 8 දිනක් ඉන්නවා අපි දැනුවත් මේ ගෙවල් දෙකේ හැඳුනුම්පත් නැති අය මම මගේ කාර්යාලයට ඕන කැඳවලා නීතිමය විදිහටම වැඩ කටයුතු ටික කරලා ඒගොල්ලන්ට හැඳුනුම්පත් ලබා දීමට මම කටයුතු සැලසීමට කල්පනා කරනවා මේ දරුවෝ දවස් ගණගෙන බලන් ඉඳි තමන්ගේ තාත්තා රට ඉඳලා තමන්ට කෑම බීම අරන් එනකම් මේ අතරේ අද සම්පත් ඇතුළු රැඳවියන් 4 දෙනෙක් ආදාහනය කරන්න අධිකරණය නියෝග කළා. ඒ කියන්නේ මේ දරුවන්ට තමන්ගේ තාත්තා දැක ගන්න තිබුණු අන්තිම අවස්ථාවත් මේ වෙනකොට අහිමි වෙලා තියෙනවා කියලයි.